දැන් අපි වාර කීපයක් රූපය පිළිබඳව භාවනාව ගැන සාකච්ඡා කළා. නාමය පිළිබඳ විදර්ශනාව ගැනත් කෙටි හැඳින්වීමක් අද අපිට අවසාන වශයෙන් සිද්ධ කරන්න පුළුවන්ද සාමිනහන්ස? තෙරුවන් සරණයි. ඒකත් ඉතාම වැදගත්. මොකද දැන් රූප විදර්ශනාවෙන් විතරක් නිවන් දකින්න බෑ. ඒක විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම කියනවනේ. විදර්ශනාවේ තියෙන මූලිකම සිද්ධාන්ත තුනක් තමයි රූපේ විතරක් විදර්ශනා කරන නිවන් දකින්නත් බෑ, නාමයේ විතරක් විදර්ශනා කරන නිවන් දකින්නත් බෑ. සමිනාස මට සමා වෙන්න. මීට පැයකට කලින් වෙච්ච දේවල් මම දකිනවා. දෛව දේවල් සිද්ධ වෙලා ඉවරයි. ඒතර මම මේ වෙලාවේ පහල කරගත්ත සිතුවිලි ඒවත් දැන් නෑ. එතකොට ඒ සම්බන්ධ වේ වේලාවෙදි මට තරහක් පහළ වුණා නම් ඒ තරහත් මේ වෙන විට සමහර විට මගේ හිතේ නැති වෙන්න පුළුවන්. අපිට ඒ විදිහටත් ස්වාමිනහස දකින්න පුළුවන්ද මේ සිද්ධි අවස්ථා රූප සිතුවිලි ආදී කාරණා ගැන? එහෙම තමයි. දැන් මොන ක්‍රමයෙන් දැක්කත් Tamanට ප්‍රායෝගික මොන ක්‍රමයෙන් දැක්කත් විදර්ශනාවට අපිට අතුලත් කරගන්න පුළුවන්. මේ විදිහටමයි විදර්ශනා වැඩි යුත්තේ කියලා නියමයක් නැහැ. දැන් ඔය සමහර කෙනෙක් කියනවානේ වර්තමාන මොහොතේ විදර්ශනා කරන්න කියලා. එහෙම දේශනාවකුත් නැහැ. එහෙම කරා කියලා වරදකුත් නැහැ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් ශාලිකා කිව්වා වගේ අපි සාමාන්‍යයෙන් ඒ ලැබිච්ච අත්දැකීම් අනුසාරයෙන් විදර්ශනා වඩනවා. එහෙම විදර්ශනා වැඩුවත් බාධාවක් නැහැ. ඒ නිසා විදර්ශනාවට මොන ක්‍රමයෙන් හරි ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි මූලිකම සිද්ධාන්තය තමයි ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි සිත හඳුනාගෙන ඉන්නට ඕනේ. චෛසික ධර්ම හඳුනාගෙන ඉන්නට ඕනේ. රූපේ හඳුනාගෙන ඉන්නට ඕනේ. එතකොට ඒවා නුවණින් අරමුණු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ධර්මයෝ ධර්ම ලෙස අරමුණු කිරීමේ හැකියාව තමයි විදර්ශනාවේ තියෙන මූලිකම අවශ්‍යතාවය. ධර්මයෝ ධර්මයෝ ලෙස හඳුනා ගන්න. එයාගේ ස්වභාව ලක්ෂණ වලින් හඳුනා ගන්නට ඕනේ. එහෙම හඳුනාගත්තට පස්සේ ඒ හඳුනාගත්තා වූ ධර්මයේහි තමයි ත්‍රිලක්ෂණේ බලන්නට ඕනේ. ඒකනේ නැතිපකනේ සහයි අටුවාවේ කියන්නේ. ඒ කියන්නේ ඒ ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මයේ අත නොහැර ඒ ධර්මයේ හිතින් බැහැර නොකොට ඒ ධර්මෙහි තියෙන ත්‍රිලක්ෂණය අපි සම්මසනය කරන්න ඕනේ. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගැනීම තමයි ඊටාම් පළවෙනිම වැදගත්ම දේ. රූපය පිළිබඳව රූපය තේරුම් ගනම් රූපය ත්‍රිලක්ෂණයට කොච්චර වැඩුවත් රූපේ විතරක් නිවන් දකින්නවා කියන එක කරන්න බෑ. සිත තේරුම් අරගෙන සිත විතරක් විදර්ශනාවට ලක් කරා කියලත් නිවන් දකින්නවා වෙන්නට බෑ. කලින් කලට නාම රූප දෙකම විදර්ශනා කළ යුතුයි. රූපයයි නාමයයි මාරුවෙන් මාරුවට කළ යුතුයි. ඊට පස්සේ තව සිද්ධාන්තයක් තමයි අනිත්‍ය විතරක් දැකලා නිවන් දකින්න බෑ. දුක්ඛය විතරක් දැකලා නිවන් දකින්න බෑ. අනාත්මය විතරක් දැකලා නිවන් දකින්න බෑ. අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ දෙක විතරක් දැකලා නිවන් දකින්න බෑ. අනිත්‍ය අනාත්මය කියන ලක්ෂණ දෙක දැකලා නිවන් දකින්න බෑ. දුක්ඛය අනාත්මය කියන ලක්ෂණ දෙක දැකලා නිවන් දකින්න බෑ. අනිවාර්යයෙන්ම කලින් කලට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ත්‍රයම දකින්නට ඕනේ. එකපාර දකින්නට බෑ. එක එකක් වෙන වෙනමයි දකින්නේ. නමුත් ඒ තුනම දැකිය යුතුයි. ඊට පස්සේ ආධ්‍යාත්මික ධර්ම විතරක් විදර්ශනා කරලා නිවන් දකින්න බෑ. බාහිර ධර්ම විතරක් විදර්ශනා කරලා නිවන් දකින්න බෑ. ආධ්‍යාත්මික බාහිර දෙකම කලින් කලට විදර්ශනා කරලා ලක් කර යුතුයි. මේක විදර්ශනාවේ මූලිකම සිද්ධාන්ත තුනක් තේරවා දෙන විදිහට. මූලිකම සිද්ධාන්ත තුනක්. ඉතින් ඒ නිසා ඔබතුමේ ප්‍රවිෂ්ඨ වුණා වගේ රූපේ පිළිබඳව විදර්ශනා අපි දැන් කතා කරන්නේ දවස් කීපයක්මනේ. එතකොට ඒ රූපේ විදර්ශනා කළා වගේම නාමය ගැනත් විදර්ශනා පටන් ගන්නට ඕනේ. එතන රූප විදර්ශනාව කාලයක් කරන්නට ඕනේ. දැන් මේක මම සාමාන්‍යයෙන් විස්තර කරාම මේක ප්‍රායෝගිකව වඩන්න පටන් ගත්තට ගමක් නැහැ. හැබැයි මේක පටන් ගත්තා කියලා රූප විදර්ශනාව නතර කරන්න හොඳ නැහැ. රූප විදර්ශනාව මාස ගාණක් එක දිගට කරන්නට ඕනේ කලින් කලට. නාම විදර්ශනාවත් පිටින් පිට කරන්න. නාම විදර්ශනාව කරනකොට දැන් ওই ශාලිකා මුලින්ම මතක් කරා වගේ දැන් අද අපිට කාට හරි තරහක් තිබුණා නම් ආතරේ මොන හරි සිතිවිලි ටිකක් මතකනම් ඊට පස්සේ මොන හරි දෙයක් දැක්කනම් ඇසුනනම් මේ දැකීම ඇසීම සිහිවීම මතක් වීම ඒ ඉමෝෂන්ස් පහළ වීම මේ හැම එකකින්ම අපි තේරුම් ගන්නේ සිත කියන එක නාම ධර්මයක් කියන එක. දැන් පරමාර්ථ වශයෙන් ගත්තම ඇලීම කියන එක ලෝභය. නමුත් ඇලෙනකොට ලෝභය පහළ වෙනකොට සිතක් පහළ වෙලා තියෙන්නට ඕනේ. ඒ සිතකින් තොරව ලෝභයකට පහළ වෙන්නට බෑ. සිත තමයි මේ නාම ධර්මවල ප්‍රධාන. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොන චෛසික ධර්ම පහළ වෙනවද සිතක් පහළ වෙනවමයි. නමුත් අර වස්තුවක වර්ණය ඉතිරි සියල්ල අභිමවල ප්‍රකට වෙනවා වගේ සමහර චෛසික ධර්මයේ ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ හැම තැනකදීම සිතක් පහළ වෙලා තියෙනවා. අපි දැන් සිත ගැනනේ කතා කරේ. අපි ඊළඟ දවසේ ඉඳලා චෛසික ගැන කතා කරනවා. එතකොට අපි චෛසිකත් මේකට එකතු කරගන්නවා මේ භාවනාවට. ක්‍රමානුකූලව මේක වර්ධනය වෙන්නට ඕනේ. ඉතින් ඉස්සෙල්ලා අපි සිත තේරුම් ගමු. සිත තේරුම් ගන්නකොට යෝගින් කරන්නට ඕනේ සිත කොටස් 6කට කඩා ගන්නවා අපි. මොකද්ද කොටස් 6? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. එතකොට මම කියවන්නේ සිතයි විඤ්ඤාණය කියන්නේ එකම කියලා. එකම ධර්මයේ වචන දෙකක් විතරයි. එතකොට
චක්කු විඥානය කියන්නේ මොකද්ද? චක්කු විඥානය කියන්නේ දැකීම. දැකීම. ඒක උදාහරණයකට ගත්තොත් S2 වහලා S2 අරින්නකෝ. S2 වහන් ඉඳලා S2 කරලා ආය S2 වහගන්නකෝ. එතකොට දැන් බලන්න ඒ S2 අරන් හිටපු සුදු මොහොතේදී Tamanට තමන් ඉදිරියේ තිබිච්ච වස්තු ටික ප්‍රකට වුණා නේද? එහෙමයි සාමිනහන්ස. වස්තු ටික දැක්ක නේද? එතකොට මේ සිදුවීම ඉදිරියේ තිබෙන වර්ණ වස්තු කෙලෙකට වර්ණයක් පෙනුනේ. අතට මතක තියාගන්න. වර්ණයන් ප්‍රකට වීම කියන ක්‍රියාව තමයි චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. ඒක හටගත්තේ ඇහි. ඒ නිසා මේ චක්කු විඤ්ඤාණය යනු දැකීමයි. මේ දැකීම හොඳට තේරුම් ගන්න. මේ දැකීම කියන එක දැකීමක් පමණයි. දැකීමක් පමණයි. ඇයි ඒක දැකීමක් පමණයි කියලා කියන්නේ? ඔබ කැමති වුණත් නැතත් S2 ඇරියොත් ඉස්සරහා තියෙන එක පේනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ S2 වහගෙන ඉන්නකොට කැමති වුණත් රූප දකින්න බෑනේ. එතකොට මේ චක්කු විඤ්ඤාණය කියන එක පහළ වෙන්නේ හේතු නැති කල්හිනේ. එහෙමයි. ඊට පස්සේ මොන සත්වයාට පහළ වුණත් මේ චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ රූපවලට සංවේදී වෙන එක නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේක හුදු ධර්ම ස්වභාවයක්. ධර්මතාවයක් නෙවෙයි. ධර්ම ස්වභාවයක්. පොදු ධර්ම ස්වභාවයක්. මොකක්ද මේ පොදු බව? චක්කු ප්‍රසාදයේ ඇස තියෙනකොට ආලෝකයේ තියෙනකොට රූප ආරම්මණයක් ඇසත් එක්ක ගැටුනම මේ චක්කු විඤ්ඤාණය හට ගන්නවා. මේ චක්කු විඤ්ඤාණය අපි කැමති වුණත් නැතත් ඉදිරියේ තියෙන රූප දැක ගන්නවා. චක්කු විඤ්ඤාණයේ තියෙන හැකියාවන් ඇසේ තියෙන නිරෝගීකම අනුව තීරණය වෙනවා. ඒ නිසා මේ මම දකිනවා කියලා එකක් නෙවෙයි චක්කු විඤ්ඤාණයක් පහළ වීමයි සිද්ධ වෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒක ඉස්සල්ලාම චක්කු විඤ්ඤාණය ප්‍රකට කර ගන්න ඕනේ. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි ඇහැ වහන් ඉඳලා ඇරලා ආපහු ඉක්මනට වහන්න. එතකොට දැකීම කියන සිදුවීම අපිට ප්‍රකට කර ගන්නට පුළුවන්. මොකද්ද මේ දකින්නවා කියලා කියන්නේ? අපි දිගටම ඇස්සරන් ඉන්නකොට අපිට ඒක කැඩිලා පේන්නේ නැහැ. අපිට පේන්නේ එකම විදිහට බලන් ඉන්නවා කියලා. ඒත් දැකීමම තමයි අපිට මේ වෙලාවේ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සංස්කාරයන්ගේ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න විදර්ශනායේ පසු කාලයකදී. මුලදී අපිට ඕනේ ධර්ම ටික ප්‍රකට කරගන්න. ඒ නිසා දැන් රූපය විදර්ශනා කරන් ආපු යෝගීන් මේ දැකීම තේරුම් ගන්න ඉස්සෙල්ලාම. ඇසීම කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ශබ්දයක් ඇහෙනවා. ඇහෙනවා කියන සිදුවීම, ක්‍රියාව සිද්ධ වුණේ මේ කන ඇසුරු කරගෙන. මේ සිදුවීම ක්‍රියාවටයි පින්වතුනේ ඇසීම කියලා කියන්නේ. ඒක ඇසේ සිද්ධවන්නේ, ඒක නාසයේ සිද්ධවන්නේ. ඒක ක්‍රියාවක්. සිදුවීමකට වඩා සිදුවීමක් කියලා කිව්වොත් එච්චර ගැටුවක් නෑ. ඒක වඩා හොඳ ක්‍රියාවක්. ඇසීම කියන ක්‍රියාව ගඳ සුවඳ දැනීම කියන ක්‍රියාවෙන් වෙනකොට හඳුනා ගන්න. ගඳ සුවඳ දැනීමේ ක්‍රියාව එකක්. ඒක නාසයේ හටගන්න එකක්. අසන ක්‍රියාව කනේ හටගන්න එකක්. දකින ක්‍රියාව ඇසේ හටගන්න එකක්. රස විඳින ක්‍රියාව දිවේ හටගන්න එකක්. ස්පර්ශ විඳීම කයේ හටගන්න එකක්. අනිත් සියලුම දැනීම්, කල්පනා කිරීම, සිතීම, සිහි කිරීම මේ සියල්ලම තම කියනවා මනෝවිඤ්ඤාණය කියලා. ඒක තේරවාදයේ හැටියට හටගන්නේ හදේ වස්තු ඇසුරු කරගෙන. ඒක ගැන අපි දීර්ඝ විස්තර කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒවා සියල්ලක්ම මනෝවිඤ්ඤාණ ගණයට යනවා. එතකොට අපි වැදගත් වෙන්න ඕනේ මේ හය අපිට කඩා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා චක්කු විඤ්ඤාණය ලෙසත්, සෝත විඤ්ඤාණය ලෙසත්, ගාහන විඤ්ඤාණය ලෙසත්, ජීවහා විඤ්ඤාණය ලෙසත්, කාය විඤ්ඤාණය ලෙසත් ඉතිරි සියලු විඤ්ඤාණයෝ මනෝ විඤ්ඤාණ ලෙසත් අපි තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගන්නකොට ඉසල එක ප්‍රකට කරගන්න දවස් ගානක්. කාටර එක ප්‍රකට කරගන්න උනොත් ඉදිරියට අපි කතා කරනවා. දැන් ඊළඟට ඒක තේරුම් ගන්නට ඕනේ. ඒකේ පරමාර්ථය තමයි මේක විඤ්ඤාණයක් පමණයි, දැනීමක් පමණයි. මේක තිරිසන් සතෙක්ගේ පහළ වුණත්, දෙවියෙක්ගේ පහළ වුණත්, මිනිස්සෙක්ගේ පහළ වුණත්, කවර මිනිස්සෙක්ගේ පහළ වුණත් මේක තියෙන්නේ අරමුණක් දැනගන්නවා කියන පොදු ගතියක්, ආවේනික ස්වභාවයක්. ඒක ඔබට වෙනස් කරන්න බෑ. කැමති වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනගැනීමක් විතරයි මේ තියෙන්නේ. මේ දැනගැනීමත් එක්ක ඇලෙනවා, ගැටෙනවා. ඒවට අවධානය දෙන්න එපා ලොකුවට. ඇලීමක් වුණත් දැනගැනීමක්. ගැටීමක් එක්ක වුණත් එතන දැනගැනීමක් තියෙනවා. ඇලුණත් එතන දැනගැනීමක් තියෙනවා. ඇලීම කියන්නේ දැනගැනීම නෙවෙයි. ඇලීම සමග දැනගැනීමක් තියෙනවා. දැනගත්ත අරමුණක් කෙරෙහි ඇල්ලලා තියෙනවා. දැනගත්ත අරමුණක් කෙරෙහි ගැටලා තියෙනවා. මේ නිසා මේ දැනගැනීම් ටික ප්‍රකට කරගන්න ඒ දැනගැනීම් හුදු දැනගැනීමක් විතරයි. ඒක සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ පුළුවන් නම් අපි රූපය ගැන භවනාව කරන්න. රූපය ගැන භවනා කරන්න. ඒ රූපය ගැන භවනාව කරලා ඒක අවසන් වුණාට පස්සේ අපි සිහි කරන්න ඒ රූපය පිළිබඳ භවනා කරපු හිත මතක් කරගන්න. රූපය පිළිබඳ භවනා කරපු හිත මතක් කරගන්න. ඔක ධානලාභියා ධානයෙන් නැගී සිටලා ධානය සිහි කරනවා කියලා කියනවා. ඒ වගේම රූප පරිග්‍රහ විපස්සනා වඩපු යෝගියා ඒ පරිග්‍රහය අවසන් වෙලා ඒ කරපු භාවනාව සිහි කරනවා. එතකොට අපිට තේරෙනවා රූපය අරමුණු කරගෙන රූපේ සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හුදු නිස්සත්ත්ව නිජීව ස්වභාවයක් කියලා අපි ඉදා කතා කරානේ. ඒ විදිහට මේ මානසිකාර කරපු හිත අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ හිතක් ශාලිකා
හිතක් විතරයි. ඒ කියන්නේ භාවනා කරපු වල කියලා කෙනෙකුට නෙවෙයි. ස්පර්ශ විදීම් සහ අවශේෂ සීකිරීම් සියල්ලක්ම wen wen කරලා දකින්නට තේරුම් ගන්න. දවසක් සම්පූර්ණයෙන් දැකීම තේරුම් ගන්න බලන්න. දැකීම යන හුදු දැකීම මාත්‍රයක්. ඒක සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඇසීමත් එහෙම තේරුම් ගන්න. එසේ තේරුම් අරගෙන හොඳට දෙනෙත් පියාගෙන අපිට දැකීම චක්කු විඥානය, ඒ කියන්නේ අපි දැකපු අවස්ථාවක් සිහි කරන්. ඇස් අරින්න ඕනේ නැහැ ඒකට. දැකපු අවස්ථාවක් සිහි කරලා දැකීම යන හුදු සිතක් පමණයි, චක්කු විඥානයක් පමණයි. ඒ මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නෙවේ. ඇසීම යනු හුදු සෝත විඥානයක් පමණයි. ඒ මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නෙවේ. ගඳ සුවඳ දැනීම යනු ගාන විඥානයක් පමණයි. ඒ හුදු සත්වයක් නෙවේ, පුද්ගලයෙක් නෙවේ, ආත්මයක් නෙවේ, මම නෙවේ, මාගේ ආත්මය නෙවේ. රස දැන ගැනීම යනු හුදු ජීවහා විඥානයක් පමණයි. ඒ සත්වයක් නෙවේ, පුද්ගලයෙක් නෙවේ, ආත්මයක් නෙවේ, මම නෙවේ, හුදු නිස්සත්ත්ව නිජීව ස්වභාව ධර්මයක් පමණයි. ස්පර්ශ විඳීම යනු කාය විඥානයක් පමණයි. ඒ සත්වයක් නෙවේ, පුද්ගලයෙක් නෙවේ, ආත්මයක් නෙවේ, මම නෙවේ, හුදු නිස්සත්ත්ව නිජීව ස්වභාවයක් පමණයි. අවසස සීලු ත්‍රිපණී මනෝ විඥානය පමණයි. අවසස සීලු දැන ගැනීම මනෝ විඥානයක් පමණයි. ඒ සත්වයක් නෙවේ, පුද්ගලයෙක් නෙවේ, ආත්මයක් නෙවේ, මම නෙවේ. ඒ වගේම මේ භවනා කරනකොට පහළ වෙච්ච ඥාන සංප්‍රයුක්ත විදර්ශනාවත් කුදු සිතක් පමණයි, සිත් සමූහයක් පමණයි. ඒවත් සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, මනෝ නෙවෙයි කියලා මෙහි කරනවා. මේක ඊට පස්සේ ආපහු දැකීම ඇසීම ආදී ලෙසට නැවත නැවත මෙනෙහි කරගෙන යනකොට අර පුද්ගලයෙක් මෙතන ඉඳලා කල්පනා කරනවා කියන සංඥාව කැඩිලා සිත් ගොඩක් පවතින්නේ කියන අවබෝධය එන්නට පටන් ගන්නවා. මේක තමයි නාම විදර්ශනාව. එතකොට ඒක කරගෙන යනකොට මම ඕක ඉදිරියට ගැඹුරු කරනවා චයිස් එකත් එක්ක. කරගෙන යනකොට සමහරුන්ට ඒක සමහරුන්ට වෙන්නේ නැති එක පාර. සමහරුන්ට මේ නාම ධර්මයේ රූපයට වඩා වෙනස් දෙයක්, මේ දෙක දෙකක් කියලා කැඩිලා පේන්නට පටන් ගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. මේ දෙක දෙකක් ලෙස වැටෙන්න පටන් ගන්නවා. මේ රූපේ නෙවෙයිනේ මේ නාමය. නාමේ නෙවෙයිනේ රූපේ කියලා අවබෝධ දෙන්න පටන් ගනි. ඒ අවබෝධ ගුරුවරයාට බලෙන් දෙන්න බෑ. ඒක එන්නට තියෙන ක්‍රමය තමයි ඔබ රූප ටික වෙනම මෙනෙහි කරන්න දිගටම. ඒ කරගෙන ආව භාවනාව දිගටම කරගෙන යන්න. නාම ධර්මත් වෙනම භාවනාවට ලක් කරන්න. ඊට පස්සේ නැවත රූප ධර්ම කරන්න. නැවත නාම ධර්ම කරන්න. මේක කලින් කරට කරගෙන යනකොට මේ දෙක දෙකක් කියන අවබෝධය තමන්ට එන්නට පටන් ගන්නවා. එහෙම ආවේ නැත්තම් කලබල වෙන්න එපා. ඔබ විසින් කළ යුතු වන්නේ නැවත නැවත රූප ධර්මයි නාම ධර්මයි කලින් කරලා දිගට මෙනෙහි කරගෙන යන්න. ඥානය යම් මට්ටමකට එනකොට මේක ධර්ම දෙකක් කියන අවබෝධය තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. අපි ඉදිරියටත් ඒ කටයුතු සාකච්ඡා කරමු.